හාය යාළුවනි ඉතින් කොහමද අද ඔයගලන්ට පොඩි බ්ලොග් එකක් වගේ වීඩියෝ එකක් ඉතින් හැමදේම අපි ඉන්නේ නගරයක එක්ක ඒ අවට ළඟ පරිසරෙන් ඉතින් අද මං මගේ ගෙදර කට්ටියත් එක්ක පවුලත් එක්කම ආවා මේ නුවරි චූටිදු ආ වේදි ආවා මේ පොඩ්ඩක් ඈත කොළඹින් චුට්ටක් ඈත ලස්සනයි තනිකර වෙලක් තියෙන්නේ වෙල් ආයේ වල් තියෙන්නේ පිටින්ම නිවාඩුවකට එනවනම් ඇත්තටම හොඳයි මේ ගොඩක් හොටෙල් තියෙනවා ඉන්න ඉතින් මම කියන්නේ මේමයි හැමදාම ඉන්න වෙලාව නැතුව පොඩ්ඩක් කොළඹින් පිට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න මාර ලස්සන දැන් තියෙනවා පිට යන්න ඕන නම් ඇවිදිනවා ලංකාවේ මේ දවස්වල ඇත්තටම යන්න ගමන් මෙම යන්න අමාරුයි පොඩ්ඩක් ඇවිදින්න යන්න වෙලාවේ තෙල් නෑනේ ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ මං මගේ මම යන වෙන ඩේලි බ්ලොග්ස් එම් මම දාන්න බලාපොරොත්තු වෙනවා ඉතින් මගේ channel එක subscribe කරලා තියාගෙන අපි බලමු ඉස්සරහට පොඩ්ඩක් සාමාන්‍ය පොඩ්ඩක් යාට මෙහාට නෑ විදින්න කරන්න මම බලාපොරොත්තු වෙනවා ඉතින් ඇත්තටම මාර සතුටුයි ඒක මේ වගේ හොඳ ගමකට ලස්සන පැත්තකට ඇවිල්ලා චුට්ටක්ේ සුන්දරත්වය විඳින තියෙනවා අපි හැමෝටම ඔලක අවට නගර වරින්නේ ඉතින් ගසාව කරන්නේ හරිම මහන්සි හරිම තේට්ටුයි ඉතින් ඒ දුෂ්කර කාලේට පොඩි රිලැක්ස් එකක් දෙන්න මේ වගේ පැත්තකට දෙනවා නම් මං කියන ඇත්තටම හරිම හොඳයි බලමු මං තව දැන් යනකොට දැන් මං ඇවිල්ලා උදේ පාන්දරාවේ ඉතින් අපි යනකොට මං පෙන්නන්නම් ඔයගොල්ලෝ කොච්චර ලස්සනද හොඳ තැන් ටිකක් ඔගොල්ලෝ හොම්ම ඉන්න එහෙනම් දිගට මගේ වීඩියෝස් එක ඉදලා ඉන්න කියලා මම ඔයගොල්ලෝ ගිල්ලනවා එහෙනම් අපි තව හොඳ සීන්ස් ටිකක් එක හොම් බලන් ඉන්න හාය යන ඉතින් මම ඔයගොල්ලන්ට වෙනම් කිව්වනේ පොඩි පොඩි වීඩියෝස් ටිකක් මම ඔයගොල්ලෝ පෙන්නනවා කියලා ඉතින් මම ඔක්කොම එකට දාලා පෙන්නනවා යාළුවෙක් ඉන්නවා වයස අවුරුදු 5යි මෙයාට ඉතින් එයා හරිම ස්වීට් එයාගේ අම්මා එනවා අම්මා ගෙට ගහලා තියෙන්නේ ඔකම පෙන්නන්න මෙයා මෙන්න මෙයා තමයි අවුරුදු 5 යාළුවා අම්මා බලනවා මම මොන හරි කරයිද කියලා ඒ බබා කො අනේ මේ යන අපි චුට්ටක් බලමු පොඩ්ඩක් කරකිලා ඉන්න පොඩ්ඩක් ඇවිදිනවා මොනවද තියෙන්නේ කියලා බලන්න අපි කොටුවකට යන කොටුවකට මොනාද ඔයගොල්ලෝ කඩන්නේ නයි නයි මිරිස් ආලියෝන් නයි මිරිස් තියනවා නයි මිරිස් කොහෙන්ද පෙන්න නයි මිරිස් තියනවා නයි මිරිස් කොහෙද නයි මිරිස් වාවල තියෙන්නේ නයි මිරිස් නේ තියන්නේ කොල පාට නයිමිරිස් වවල තියෙන්නේ දැන් කරන්න කෙනෙක් නැතු නේද ඒ සම්පූර්ණ කොච්චි ඉතුරුල කොච්චි හදලා නෑ කියලා අර වැටකොළු නිල ලබුනේ ලබුනේ ඔව් තව තියෙනවා ඉස්සර නරතු කරා වගේ දැන් කරන්න කවුරුත් නෑ කියන්නේ ළමයා නිකන් ළමයටත් බෑ ඔව් දැන් කොහොමත්
තව ඉස්සරහට යනකොට මේක කරන කට්ටිය අඩුයි නේ. වැටකොළු. අතරෝ මේ දැන් මේවා ගොඩක් අය අතෑරලා තියෙන මොකද පරම්පරාවේ කට්ටියක් දැන් කරන්නේ. මේ එහෙම අතෑරලා දාලා තියෙන්නේ. මේ නයි මිරිස්. ඒ කියන්නේ නිකන් කැලේ දැන් වැවෙන්නේ වවපුවා කැලේ වැදිලා දැන් කඩන්න නැහැ කවුරුත්. මේ අපරාදේ නයි මිරිස් කියන්නේ කොච්චර ආහද කොච්චර රහට බත් එක කන්න පුළුවන්ද නේ. ඉතින් මේ තින් මම මේ කොටුව ඇතුළට යන්නේ ඔයගොල්ලන්ට පෙන්නන්න අරගෙන යන්නේ ඔයගොල්ලන්. මේ පේනවනේ අපි පරණ මාමල නැන්දලා මේවා කරාට දැන් ඉන්න අලුත් පරම්පරාව මං හිතනවා කරන්න කැමති නෑ. මොකද ඒගොල්ලෝ දැන් වෙනම ලෝකයක් එක වෙනම දේවල් පස්සේ දුවන්නේ. ඒ කියන්නේ වෙනම සල්ලි හොයන්න ඉක්මන් සල්ලි හොයන්න දුවන්නේ. ඉතින් ගම්වලින් මිනිස්සු ගොඩාක් මේ වලින් ඈත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ අතෑරලා දාපු කොටුවක් නේ. තේ පිටිම එක අපරාධයක්. අපි ඇත්තටම අපි ඉන්න පැත්තවල මෙහෙම දෙයක්වත් කරන්න ඉඩක් අඩක් නෑනේ. ඉතින් අපි මේ ලංකාවේ අපේ දේවල් අපි පරිස්සම් කරගන්න ඕනේ. අපි ආරක්ෂා කරගන්න ඕනේ. ඇත්ත තව ඉස්සරහට අපේ ළමෙක්ටවත් පෙන්වන්න ඉස්සරහා අනාගතයකට එන්න කෙනෙක්ටවත් මේවා දකින්න හම්බ වෙන්නේ නැහැ. තනිකර කොන්ක්‍රීට් ගොඩනැගිලි තමයි බලන්න හම්බ වෙන්නේ. මම දැන් පෙන්වන්නේ ඒ ටික බලමු තව මොනවද ඔකට තියෙන්නේ කියලා පෙන්වන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඔයගොල්ලෝ හමු වෙන්න එන්න බලාපොරොත්තු වෙමි. මම අද සමගන්නවා. එහෙනම් අදට සුබ දවසක්.